අයිබුවන් සුබ දවසක් වේවා ලංකාවාසී සියලුම මගේ යාළු හිත මිත්‍රාදීන්ට. මම හදිසියෙම පුංචි පණිවිඩයක් දෙන්න ඕනේ කියලා හිතුණා මේ අන්තර්ජාලයට. මොකද මේ කියනවනම් මම හිතනවා මේ ලංකාව පුරාම ලොකු මේ අනවබෝධයක් ගිහිල්ලා තියෙනවා මං ගැන මේ මිනිස්සු අතරේ මේ අවිත සංගර මොක්කරි ලොකු අසනීපයක් වෙලයි කියලා. මේ ඇත්තටම කියනවනම් මේ මාව ආශ්‍රය කරන මං ළඟින්ම ඉන්න බොහෝ පිරිසක් දන්නවා ඒ මාසනීපයක් ඇත්තටම අවිත සංගර නැහැ කියලා. දැන් පෞගේ කාලෙම මේ ලොකු ලොකු සාකච්ඡාරේ මේ යෙදුනා මම ඇත්තටම අසනීපයක් නැයි කියන්නේ මම පුංචි මේ මලකට කාපු යකඩ පතුරකට කකුල විහිරිලා කකුල ඉදිමෙන්න ගත්තා. ඉතින් ඔය වගේ දේවල් ඇත්තරම ලොකු අසනීප නෙමෙයි මිනිස්සුෙක් විදිහට ගත්තම ඒක ඕනම කෙනෙකුට තේරෙනවා. විශේෂයෙන්ම දැන් මගේ දැන් කලා සංගම් වල ඉන්න මගේ යාළුවන්ට කියන්න ඕන දැන් මේ අතිශෝක්තියෙන් යුක්තව මේ දමිත්ත සංගව හයිලයිට් කරන්නවත් දමිත්ත සංගට අසනීපයක් කියලා මේ ඔප්පු කරන්න යන්නවත් ඔයගොල්ලෝ දඟලන්න එපා. ඒක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ දමිත්ත සංගට මොකක් හරි අසනීපයක් තියෙනවා උණක් ඇස්සක් කෙම්බිරිසාවක් එහෙම නැත්තම් සීමක් ඒ වගේ මේ සාමාන්‍ය දේවල් තමයි හැදෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඒක මට දරා ගන්න පුළුවන්. ඒකට වෛද්‍යවරුන්ගෙන් මට උපදෙසක් ගන්නත් පුළුවන්. එහෙමයි කියලා තමන්ගේ දෛනික ජීවිතේ කඩාගෙන මිදගෙන ගිහිල්ලා මේවයි බෝධි පූජා පවත්වන එක හොඳයි. ඒකට මම විරුද්ධ වෙන්නේ නැහැ. මම ඒකට කැමතියි. උනාට මම මේ මිනිස්සුෙක් විදිහට කියන්න කැමතියි. මම පන්සල් ගත්තත් මම ඒකේ හැම ආමුදුරු කෙනෙක්ටම එක වගේම කරු කරන්න වෙලඹිලා නැහැ. මම සාමාන්‍යයෙන් බණ අහන මිනිස්සෙක්. මම ඒවට ගරු කරන මිනිස්සෙක්. ඒකෙත් මට මේ තේරෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය මම තේරුම් ගන්නවා. එතකොට මේ විශේෂයෙන් මට බණ කියන්නෙන්න එපා. ඔයගොල්ලෝ බණ කියන දේවල් මම ওই වීඩියෝ ක්ලිප් වලින් අර වගේ මේ වගේ දැකලා මම ඒවත් මට පුළුවන් විදිහට දැනුම් තේරුම් කරගන්න. එහෙම බැරි දේවල් මම තව වැඩි හිටියේ හාමුදුරු මුණ ගැහිච්ච වෙලාවට මම අහලා දැනගන්නවා. එතකොට මට ඒක කිසි ගැටලුවක් නැහැ. එතකොට මගේ යාළුවන්ට මම කියන්න ඕනේ මම එහෙම ලොකු අසනීපයකින් එහෙම මේ ලොකු මේ මානසික අසහනයකින් ජීවත් වෙන මනුස්සයෙක් නෙමෙයි. අර රසික තදබදයේ කියන එක ඕනම කලාකරුවෙකුට තියෙනවා. ඉතින් ඒක තීරුම් ගන්න බැරි කලාකරුවෙක් ඉන්නවනම් මම කියන්නේ ඒගොල්ලොන්ට මේ පණිවිඩයේ විශේෂයෙන්ම දැනුවත් කරන්නේ මේ මනුස්සයර ඇති අසනීපයක් නැහැ කියන එක කියන දේ. අසනීප හැම මනුස්සයෙකුටම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේටත් අසනීප 12ක් තිබුණා කියලා මම අහලා තියෙනවා. එතකොට අපි කවුද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් එක ගත්තම අපි කවුද? එතකොට අපි සාමාන්‍ය මිනිස්සු, පුතජන මිනිස්සු. අපිටත් එහෙම අසනීප ඇති වෙනවා. දැන් මට ඒක දරා ගන්න පුළුවන්. දරා ගන්න බැරි වෙන්නේ මේ පුංචි ඇල්පනිත්තක් කැණුනත් ඒකේ මලකට තියෙනවනම් ඒකෙන් ඇති වෙන ඒ ශාරීරික පීඩා වේදනාව තියෙනවා. ඒ අතරතුරදී තවත් රසික තදබදයක් ගෙදරටම ඇවිල්ලා ඇති වෙනවනම් එහෙම නැත්තම් මේ ඔළුව විකාර වෙච්ච මේ කැමරා මේ උස්සගෙන ඉන්න මිනිස්සුන් නිසා මේ සමාජයේ තවත් මේ විකාර කරනවනම් විකාර වෙනවනම් ඉතින් එතනදී අපිටත් අර පෘථග්ජනයෝ විදියට අපිටත් පොඩි මේ ආවේගශීලී ගතියක් එනවා. ඒ නිසා මම කියන්නේ දැන් මම දැන් මේ මගේ රසිකයන්ව ආමන්ත්‍රණය කරන්න නැත්නම් කතා බහ කරන්න පණිවිඩ දෙනුවත් කරන්න මේ මංගාවත් පොඩි හරි කුඩා හරි ෆෝන් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් මට ඒක කරගන්න පුළුවන්. විශේෂ මේ අර මේ මහා මේ කලබලයකටපත් වෙලා ගිහිල්ලා යම් යම් තැන්වල අපි මේ සකස්ුණයි කියලා බෝධි පූජා තිබ්බයි කියලා ඇත්තරම මේක භික්ෂුන් වහන්සේලා දෙනුවත් කරනවානේ හැමතැනම මම දැකලා තියෙනවා. ඔය බෝධි පූජා තියෙනවයි කියන එකෙන් ඒ පුද්ගලයන්ට මන් දන්නේ නැහැ. මට ඔය කිව්වට මම ඒ කියන්නේ ඒ පූජාව එනම් මම්ම ගිහිල්ලා මම්ම තියාගන්න ඕන කොහේ හරි මේ රුක්ක මූල ගතෝවා කියලා වගේ මේ කොහේ හරි නිවාඩු ස්ථානයක මම්ම තියාගත්තොත් තමයි මට ඒකේ සනීපේ දැනෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ මුලාවට පත් වෙලා අපි යන්න ඕනේ. ලොකු මේ තදබදයක් තියෙනවා තමයි. ඉතින් හැම මිනිසයාම බලාපොරොත්තු වෙනවා හැම ප්‍රසංගයකටම අපිව ගෙන්න ගන්න. අපිත් ඉතින් මනුෂ ශරීරයක් තියෙන මිනිස්සුනේ. අපිටත් ඒක දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දැන් මම කිව්වේ පහුගිය කාලෙම ඉවසීමෙන් ඉන්න මම මේ ප්‍රසංග වලට සම්බන්ධ වෙන්න. ඉතින් මට දැනුවත් කරන්න තියෙන දැනටත් එමය. දැන් මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මගේ යාළුවන්ට චුට්ටක් මම මේ සමාවෙලා පෙන්නන්නම්. දැන් මම
විච්ච කාරණාව මේ අනිත් පැත්තේ මම මෙන්න මේ වගේ පොඩි තුවාලයක් දැන් තුවාලේ පෙන්වන්නත් අවශ්‍ය නැහැ. ඒකත් දැන් මිනිස්සු දැන් කලබල වෙන නිසා මම මේක චූට්ටක් පෙන්වන්න මෙන්න මේ වගේ මේ සාමාන්‍ය මේ පොඩි තුවාලයක් උනේ. ඉතින් ඇත්තටම ඕක දැන් මාළුකු කරගෙන ඉවරලා දැන් ඕක ඇත්තටම කියනවා නම් මගේ යාළුවනේ මේ මේ ශරීරයකට මේ මලකඩ කියන මේ විෂ ද්‍රව්‍යයක් ඇතුල් වුණාම ඒ මනුස්සයාට වෙන සිද්ධි සමුදාය මම දැන් ඊයේ පෙරේද වටහා ගත්තා. දැන් මට උනේ පහුගිය දවස් ටිකේම දැන් මං ඒ වගේ අසනීපයක ඉන්නකොටත් මිනිස්සු ඇවිල්ලා වීඩියෝ කරන්න ගන්නවා. මේක මේ අනවශ්‍ය විදියට මගේ ජීවිතයට ඇතුල්ලා බලපෑම් කරන්න ගන්නවා. මං කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් කලාව කියන්නේ අති පූජනීය ස්ථානයක්. ඒකට මේ හැම තැනම ඔය කලාව කරන්න බෑ. ඒකට මේ සුදුසු කාලවකවානුවක් රාමුවක් තියෙනවා. ඒ රාමුවෙන් අපි පිටපණින් නැතුව යමු. නැති වුණොත් කලාවත් විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා මම නැවතත් මගේ යාළුවන්ට කියන්නේ ඔය කියන අසනීප මට බෝ කරන්න ලෑස්ති වෙන්නත් එපා. ඒක මිනිස්සුන්ට එහෙම කියලා අපි උඩගෙඩි දීගෙන අපි එහෙම යන්න ඕනේ කිසිම කලාකරුවෙක් වුණාම. මම නම් කියන්නේ දැන් ඔයගොල්ලොන්ට කියන්නේ දැන් මොකද්ද ඉතින් ඇත්තටම කියන්නේ එහෙම අසනීපයක් නැහැ මට. ඒ කියන්නේ අසනීප තියෙනවා නැතුවත් නෙමෙයි. ඉතින් මේ කියන්නේ සාමාන්‍ය උණක් කැස්සක් කෙන්දිරිසාවක් කාලානුරූපීව ඔළුවේ කැක්කුමක් බඩේ කැක්කුමක් ඒ වගේ ආසාදන තියෙනවා. ඉතින් එහෙම නැහැ කියන්නත් බෑ. එහෙමත් තියෙනවා. හැබැයි මේ ඔය කියන මට්ටමේ මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා. දැන් මම සමාජ විද්‍යාව කියන්නේ සමාජ අධ්‍යයනයේ මම ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට. දැන් අද උදේත් කතා කරලා කිව්වා එක්තරා මහත්මයෙක් ඔයා කතා කරනකොට ඔයා ගාවට මිනිස්සු වෙනකොට ඔයා දමිත් අසංග කියන ගෙනාව අමතක කරලා ඔයා ඒ වෙලාවේ මේ මොහොතේ විතර ජීවත් වෙන්න කියලා. මමත් කියන්නේ මේමයයි. මමත් දමිත් අසංගව අමතක කළා තමයි මමත් ජීවත් වෙන්නේ. හැබැයි මම මිනිස්සෙන්නේ මට මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න අවසර ඕන. මේ අවසර මේ දැන් ඕනේ කියන්නේ ඉතින් ඔයගොල්ලොම මේක අවබෝධ කරගන්න. අයියටත් නැත්තම් දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ. ඒ නිසා ඒ ගරුත්වය දීලා දැන් මම එන ප්‍රසංගවලදී මම නම් කැමති නැහැ ඇත්තටම මාව මේ ලෙඩවිච්ච මිනිසෙක් විදියට දකින්නට. ඉතින් ඒ වගේ මානසික පොඩ්ඩක් හිරියර මට තියෙනවා තාම. ඒක ඇති කරන්නේම මේ ළඟම ඉන්න මිනිස්සු කියලා මටත් තේරෙනවා දැන්. ඉතින් එහෙම කරන්න එපා. රත්තරන් අයියලා මේ අක්කලා මේ දැන් ওই ප්‍රසංග තියෙනවානේ. ඉතින් ඒවට සම්බන්ධ වෙලා ඒ තම තමන්ගේ හැකියාව ඒ තැන් වලින් පෙන්වලා. ඉතින් මේ මට කියන්න තියෙන්නේ මගේ යාළු එහෙලියන්ට මට මේ කැමරා උස්සගෙන ඉන්නේ එහෙම අවශ්‍ය වෙන්න එහෙම එච්චර හදිසි වෙන්න එපා. ඒ කියන්නේ මට තාම අවුරුදු 34යි මාස 6යි 7යි ගෙවිලා තියෙන්නේ. එතකොට මේ ඕගොල්ලන්ට තේරෙනවානේ මගේ මේ මේ දේහ ශක්තිය නැත්තම් ශරීරය දැක්කම මේ මනුස්සයාට තව අවුරුදු 10ක් පවලා ජීවත් වෙන්න පුළුවන් කියලා. එහෙනම් ඒකේ කලබලයක් තියාගන්න එපා. දැන් මට මේ උවමනාවක් තියෙනවා. දැන් මම කරපු ගීත නිර්මාණ වලට වඩා ටිකක් නිවිච්ච ගීතයක් කරන්න. ඉතින් ඒකට මට මේ පරිසරය සකස් කරගන්න බැරුව ඉන්නවා මම. එතකොට ඔයගොල්ලෝ ඇවිල්ලා මේ අනවශ්‍ය විදියට දැන් මං උදේ පාන්දර නැගිටලා දත් ටික මදින්නත් කලින් කැමරා උස්සගෙන නම් මම කියන්නේ හැම මිනිස්සයාටම මේක පොදුයි. ඔය මේ දැන් අපි ඔය දොස් කියනවා දේශපාලඥයෝ නැත්තම් අපේ මේ රට මෙච්චරවත් පාලනය වෙයිද? මම මේ ලකුණු දාගන්න කියනව නෙමෙයි කිසිම කතාව. ඒ මිනිස්සුන්ගේ ඉස්සරහට ඔයගොල්ලෝ කැමරා ටික උස්සගෙන ඇවිල්ලා හරි මේ නුවණක් කාර ප්‍රශ්න අහනවායි කියලා හිතාගෙන ඉන්න එපා. එහෙම වුණොත් ඒ මිනිස්සුත් පිටිපස්සෙන් කැමරා ටිකක් අටවගෙන එයි. අනිත් පැත්තෙන් මේ කවුද මේ ප්‍රශ්න අහන මේ විද්‍යාඥයෝ ටික කියලා බලන්න. ඉතින් මම කියන්නේ මල්ලී එහෙම වෙන්න එපා. කැමරාවක් අතර අම්බිච්ච මොන මාධ්‍ය නිදහසේ කියන එකේ සීමාවක් තියාගන්න. ඒක කෙලවරට යන්න එපා. එහෙම වුණොත් එහෙම මේ ඔයගොල්ලොන්ටත් ඕකේ මහා හිරියර වලට ලක් වෙන්න ඕයි මූණ දෙන්න ඕයි. ඉතින් අපේ රට වීරගත්ත හැම වීරයෙක්ටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මේ මං වෙනුවෙන් ඒ කියන්නේ මේ පහනක් හරි දල්වන්න මේ ඉදිරිපත් වෙච්ච හැම දිනකටමත් මම ස්තුතිවන්ත වෙනවා. ඒත් ඇත්ත කතා කරනවා නම් මම ගිහිල්ලා කොහේ හරි ගසක් මුල ඉඳගෙන මම ඊගේ භාවනාවක් කරනවා. ඊගේ ශක්තිය මට හම්බ වෙනවා. ඒක ඔයගොල්ලෝ මුතන ගිහිල්ලා කරත් ඊගේ ශක්තිය මට හම්බ වෙන්නේ නැහැ. මන් දන්නේ ඒකෙන් ප්‍රාර්ථනා ශක්තියක් නිෂ්පාදනය වෙනවා ඇති. ඒකෙන් යහපත සිද්ධ වෙනවා ඇති. මම මේක මේ තරහකට මරහකට කියනවා නෙමෙයි, දෙකට බෙදෙන්න කියනවත් නෙමෙයි. මම නම් කැමති නෑ එහෙම කණ්ඩායම් අපි ඔක්කොම එකට යමුයි කියලා තමයි මගේ මතේ රටක් විදියට. ඉතින් ඒත් කමක් නෑ. ඉතින් පාලනය කරන්න ගත්තම වුණත් ඉතින් හැම වෙලාවෙම එකම කණ්ඩායමකට පාලනය කරන්න බෑනේ. ඉතින් ඒත් ඉතින් ඔයගේ මන් දන්නේ නෑ. මට තේරෙන දැනුත් තියෙනවා, තේරෙන්නේ නැති දැනුත් තියෙනවා. මටත් අර බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ කිව්ව විදියටම කියන්න තියෙන්නේ. ඇත්තටම මේ මම දන්නේ එන
මෙන්න මේ වගේ එන චුට්ටයි මම දන්නේ. ඒ චුට්ටෙන් තමයි මම මේ හැම දෙයක්ම කරගෙන සහ මේ රසිකයන්වත් දරාගෙන මේ මිනිස්සුන්ටත් පුළුවන් තරම් මගේ හැකියාව හැම වෙලාවෙම නැත්තත් ඉතින් පුළුවන් වෙලාවට මම ප්‍රදර්ශනය කරගෙන ඉතින් මන් දන්නේ නැහැ ඒක මට තේරෙන විදිහෙන් මම ඔය කිව්වේ මට එහෙම ලොකු අසනීපයක් නැහැ එහෙම අසනීප හදන්න එපා හදන්න උත්සාහ කරන්නත් එපා ඒක මට ඇත්තටම මානසික හිරිහැරයක් නේ ඕන කෙනෙකුට තේරවන්නේ දැන් වෛද්‍යවරුන්ට ලෙඩේ හොයාගන්න බෑ කියන්නේ ඉතින් ඇත්තටම මේකේ මොකද්ද අසනීපය කියන්නේ මටවත් තේරෙන්නේ නැහැ දැන් මටත් එහෙම මහා පුදුම පටලැවිල්ලක මමත් ඉන්නේ දැන් මට අසනීපයිලු දැන් මොකද්ද තියෙන අසනීපය කියලා මටවත් තේරෙන්නේ නැහැ කවුද එහෙම කියන්නේ ඇයි එහෙම කියන්නේ මොකද්ද මේ මිනිසුන්ට එහෙම කියන්න තියෙන අයිතිය මං අහන්නේ. එතකොට මේ මිනිසුන්ට තියෙන අසනීපේ මොකද්ද? මට මේවා එන ගැටලු. මම මේවයි මම මේ ලෝකෙට දැන් ඉපදිලා ඉන්නේ මිනිසෙක් විදියට මං හිතනවා ලංකාවේ නම් ඉදිරියේදීත් ඔය ගායකයෙක් විදියට යම් කිසි සේවාවක් කරන්න. හැබැයි මේ නංගියේ මල්ලියේ දැන් තව දෙයක් තියෙනවා. දැන් හැමෝම කියනවා පරණ දමිත්ත සංගව ආපව කියනවා කියලා. මම හිතන්නේ පරණ දමිත්ත සංගව ආපව කවදාවත් ගේන්න පුළුවන් වෙයි කියලා. මොකෝ දැන් මං කසාද වැඳලා මට ළමයි ඉන්නවා මට ඒකේ සීමා තියෙනවා ඒ සීමා වලින් මට වුණොට වඩා උඩ පැනගෙන යන්න බෑ පරණ විදියටම මම එන්නෙන්න මේ පරල වෙනවා සහ පරණ වෙනවා තමයි ඒ වුණාට අර හිටපු කෙනා පරණ ඒ විදියටම ගේන්න බෑ මම කල්පනා කරනවා මේ මිනිස්සු කියන තරක වලට අපි කොහොමද මේ උත්තර බඳින්නේ කියලා එහෙනම් මගේ යාළුවන්ට මම තවත් ඉතින් වැඩියෙන් කියන්න කියලා මගදී හම්බෙලා බැනුම් අහන්න ඕනෙත් නෑනේ එහෙනම් මම තියෙනවා එහෙනම් බුදු සරණයි ඔයගොල්ලෝ හැමදෙනාට. Thank you.